ವಿಪಕ್ಷ ನಾಯಕ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಹಾ ಜಾತಿಗ ಜನಬಲ ವೇಗಿ ನಾಯಕ ಅನುರಕುಮಾರ ದಿಸಾನಾಯ್ಕನ ಮಹತ್ತುರುನ್ ಅತರ ವಿವಾದ್ಯ ಪಿಲಿಬಂದ್ ಪಸುಗಿಯ ಮಾರ್ತು ವಿಸಿಯಕ್ವನದ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವೇದಿ ಸಮಗಿ ಜನಬಲ ವೇಗ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಳಿನ್ ಬಂಡಾರ ಮಹತಾ ಪ್ರಕಾಶ್ಯಕ್ ಸಿದ್ದುಕಲ ಅದಾಲ ವಿವಾದ್ಯ ಸಿದುವಣ್ಣೇ ನಾಂ ಎ ಸದಾ ಸೇಲು ಪಾಸುಕಾಂ ಸೆಪಯಮಿಟ್ ಸ್ವಾತಿನ ರೂಪವಾಹಿನಿಯ ಸೂದಾನಂ ಬವ ತುಲಾವ ಸಂವಾದೇದಿ ಎದಿನಮ ಅಪದನುಮ್ ದುನ್ನ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශවයන් එකතැනකට ගෙනත් සජිත් අනුර විවාදය පිළිබඳ මාස දෙකකට වැඩි කාලයක් දෙපාර්ශවය අතර අදහස් යෝජනාවෙන්ම චෝදනාද එල්ලවන අයුරු දක්නට ලැබුණා පළමුව පැවැත්විය යුත්තේ ආර්ථික කමිටු විවාදයේ බවට සමගි ජනබල වේගයේ යෝජනා කළත් ජාතික ජනබල වේගයේ කියා සිටින්නේ පළමුව පැවැත්විය යුත්තේ නායකයින් දෙදෙනා අතර විවාදයේ බවයි කෙසේ නමුත් ජාතික ජනබල වේගය ජූනි 6 වෙනිදා නායකයින් අතර විවාදයට මේ වන විටත් දින නියම කර තිබෙනවා. එදින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජනබල වේග නායක අනුර කුමාර දිසානායක මහතා විවාදය සඳහා එන්නේ නම් ස්වාධීන රූපවාහිනි HD මැදිරිය ඒ සඳහා සූදානම්. තුලාව සංවාදය හරහා ඔවුන් දෙදෙනාගේ විවාදය රටටම විකාශය කිරීමටද අප සූදානමින් සිටිනවා. අදාළ විවාදයට එක් පාර්ශවයක් පමණක් පැමිණියහොත් ඒ සඳහාද ඉඩ වෙන් කිරීමටයි අප කටයුතු සූදානම් කර ඇත්තේ. දෙපාර්ශවයේම නායකයින් අදාළ විවාදයට ජූනි 6 වන බ්‍රහස්පතින්දා සහභාගී නොවන්නේ නම් සමගි ජනබල වේකේ නම් කරන නියෝජිතින් දෙදෙනෙකුටත් ජාතික ජනබල වේකේ නම් කරන නියෝජිතින් දෙදෙනෙකුටත් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සහ රට පාලනය කරන හැටි රටේ ජනතාවට ප්‍රකාශ කිරීමට තුලාව සංවාදයේ කාලය වෙන් කිරීමටද අප සූදානම්. නායකයින් දෙපළ අතර විවාදය නොපැවැත්වෙන්නේ නම් නියෝජිතයින්ගේ නම් අප වෙත යොමු කරන ලෙසද අපේම පක්ෂ දෙකේ නායකත්වයෙන් ඉල්ලා සිටිනවා. අපි ආර්ථික කමිටු දෙක අතර විවාදයට දින 5ක් ලබා දුන්නා. අපිට කිසිදු ප්‍රතිචාරයක් නැහැ. අපි මේ විවාද දෙකටම දින දීලා තියෙනවා. අපිට මේ විවාද දෙකම වැදගත්. ඒ නිසා එකකින් මග ඇරලා අනිත් එක කරන්න උත්සාහ කරන ජනතා මිත්‍ර පෙරමුණට අපි මේකෙන් මග අරින්න දෙන්නේ නැහැ. පැවැත් වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ ජුනි 6 වෙනිදා ඒ පක්ෂ නායකයන් දෙදෙනා අතරේ. වෙන වෙන විකාරවලට යොදවන්න අපිට කාලයක් නැහැ. සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස නලින් බණ්ඩාර ඇතුළු ඒ කණ්ඩායමට අපි කියන්න කැමති. ඕගලන්ට දේශපාලන විහිළුවක් වුණාට අපිට දේශපාලන විහිළුවක් නෙවෙයි. දැන් මේ ඉදිරි දින කීපේ තිබෙන්නේ අපිට ඒ පවත්වන නාලිකාව හෝ නාලිකාව එහෙම නැත්නම් පවත්වන ස්ථානය පිළිබඳ සාකච්ඡා කරන්න මිසක් වෙන වෙන දේවල් කරන්න නෙවෙයි. පවත්වන නම් විවාදයක් ජුනි 6 පවත්වනවා. එහෙම නැත්නම් මෙතනින් එහාට ඒ ගැන කතා කරන්න එන්න එපා.